අපි රෙසිපි එකෙන් රෙසිපි එක අලුත් අලුත් අප්ඩේට් වෙන අතරතුරේදී අපි මේ ඉන්නේ ලස්සන ජර්නි එකක. මේ රෙසිපිස් වලින් පිරිච්ච ජර්නි එකට තවත් රෙසිපි එකක් එකතු කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඒකත් එක්කම අපිට මේ අලුත් අලුත් රෙසිපිස් අලුත් අලුත් විදිහට කියලා දෙන්න ඔයගොල්ලෝ දන්නවනේ කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. පිළිගන්න අපේ ෂෙෆ්. ෂෙෆ් සබමල් විජේසිංහ. ඔන්න ෂෙෆ් වගේම අපේ මේ CBS ස්මාර්ට් කිචන් එකට නැත්තුවම බැලි අමුත්තත් අද දවසේ ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි වැඩ ලේසි කරන කිචන් එකේ විශ්වාසනීය පෙරළිය CBS සේරා. ෂෙෆ් මං හිතන විදිහට දැන් අපි සාමාන්‍යයෙන් ෂෙෆ් කියන ෂෙෆුත් මේ විදිහට හිතන්නේ කියලා. අපි කුස්සියට යනකොට හැමදාම එකම දේම හදන්න කියලා ගියොතින් අපි හැමදාම හදන්නේ එකම දේ. හැබැයි ටිකක් වෙනසක් කරන්න ඕනේ කියලා හිතාගෙන අයිඩියා එකක් ඔලුවේ තියාගෙන කුස්සියට ගියොතින් අන්න ඒ වෙලාවට තමයි අපිට වෙනස්ම විදිහ දෙයක් කරන්න පුළුවන්. මං හරිද? වැරදිද? ඉන්න ඒ විදිහට අපේ ෂෙෆුත් අනිවාර්යෙන්ම අලුත් දෙයක් අලුත් විදියට හදන විදිය අද අපිට අරගෙන ඇවිල්ලා ඇති. මොනවද අපි හදන්නේ? සාමාන්‍යයෙන් සනුව අපි ප්‍රයිස් ගන්න හරිම කැමතිනේ. ප්‍රයිස් අපිට ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ඉතින් අද මම කියලා දෙනවා පයිනපල් රයිස් එකක් කොහොමද හදාගන්නේ කියලා. පයිනපල් රයිස් එකක් හදන විදිය. ඒ වගේම සාමාන්‍යයෙන් අපි හොට් බටර් කරල් ෆිෂ් කාලා ඇති. ඒ වගේම ප්‍රෝන්ස් කාලා ඇති. හැබැයි අද මම කියලා දෙනවා හොට් බටර් සෝයා මීට් එකක් කොහොමද හදාගන්නේ කියලා. හොට් බටර් සෝයා මීට්. හරි. මේ රෙසිපි එක මම පොඩ්ඩක් වෙනස් කරලා තමයි හදන්නේ. ඒ වගේම ඉතින් අපි හැමදාම වගේ අදත් මම කියලා දෙනවා අපිට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් මැංගෝ කොකොනට් පුඩින්. මැංගෝ කොකොනට් පුඩින්. ඒ කියන්නේ අද දවසේ අපි වෙනද වගේම ඩිෂස් තුනක් හදනවා. ඉස්ලාම අපි හදන පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊට පස්සේ අපි හදාගන්න හොට් බටර් සෝයා මීට් එකක්. ඊට පස්සේ ඩෙසර්ට් එකට අපි හදාගන්න මැංගෝ කොකොනට් පුඩින් එකක්. මේ රෙසිපීස් තුනටම හරියන්න අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ලෑස්ති කරගෙන තියෙනවා. හැබැයි ඉස්සලාම බලමු අපේ පළවෙනි ඩිෂ් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. පයිනැපල් රයිස්, හොට් බටර්, සෝයා මීට් විත් මැංගෝ කොකොනට් පොඩි. පයිනැපල් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය: බාස්මති සහල්, ඉස්සෝ, බිත්තර, තෙල්, අන්නාසි, කැරට්, ලොකු ලූණු, සුදු ලූණු, ලූණු කොළ, තක්කලි සෝස්, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, වියළි මිදි, කජු, සේරා නිෂ්පාදන අතරින් ගම්මිරිස් කුඩු, කහගුඩු, කෑලි මිරිස්, තුන පහ කුඩු, ලුණු. මෙතන අපිට ඕන අවශ්‍ය يعني ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙනවා. ඔය ඉතින් මේකට අවශ්‍යම දේවල් තියෙනවා මම ඒ ටික අරගෙන. ගොඩක්ම අරගෙන ආවා. හරි, එහෙනම් ඉතින් අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් හරි රෙසිපි එකට යන්න කලින් මම අද කියලා දෙනවා කැරට් කොහොමද කල් තියාගන්නේ කියලා. ඒ තමයි අද දවසේ අපේ ස්මාර්ට් ටිප් එක. ඔන්න එහෙනම් අද දවසේ CBS ස්මාර්ට් කිචන් එක පටන් ගන්නෙම ස්මාර්ට් ටිප් එකක් එක්ක. සාමාන්‍යයෙන් අපි කැරට් ගෙන ආපුවාම ඒකේ තියෙනවා කොළපාට කොටසක් උඩ වැත්ත ටික. ඉතින් ඒකෙන් තමයි කැරට් එක ඩ්‍රයි වෙන්නේ. ඒ කියන්නේ මොයිස්චර් ගතිය ඒකට උරා ගන්නවා. අපි මුලින්ම කරන්න ඕන ඒ ටික අයින් කරන්න ඕන. අයින් කරලා මේ වගේ කැරට් එක අපි සුද්ධ කර ගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට මේක දාගන්න පුළුවන් සිප් බ්ලොක් බෑග් එකක. ඒ කියන්නේ මේ වගේ තෙත මාත්තු කරලා දාගෙන ඒකට අපි ටිෂු එකක් දාගෙන සීතකරණේ අපිට තියාගන්න පුළුවන් සති දෙකක් විතර. එහෙම නැත්නම් මේ වගේ භාජනයක් අරගෙන මේකට අපි කැරට් එක දාගන්නවා. දාගෙන මේක වහලා අපිට මේක තියාගන්න පුළුවන් සීතකරණේ සති දෙකක්. හැබැයි දවස් දෙකෙන් දෙකට අපි වතුර මාරු කරන්න ඕනේ.
එහෙනම් මම මුලින්ම රයිස් එක හදාගන්නම්. ඉතින් අපි ඉස්සෙල්ලාම එකතු කරගන්න යන්නේ තෙල්. ඊට පස්සේ මම එකතු කරගන්නවා චොප් කරගත් ලූණු. තව සුදු ලූණු ටික. ඉඟුරු නැද්ද මේ? අද ඉඟුරු නෑ. හරි, මම දැන් ඉස්සෝ ටිකක් එකතු කරන්න තමයි යන්නේ. ඉස්සෝ ටික මම කලින් සුද්ධ කරගත්තා. මේකේ ඔළුව අයින් කරලා හොඳට මේක පළලා හොඳට ක්ලීන් කරගෙන තමයි අරගෙන තියෙන්නේ. පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් කියලා කිව්වට පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් විතරක් නෙවෙයි නේද? මේ ඉස්සෝ ටිකත් එකතු කරගන්න. මම දැන් එකතු කරගන්න ඔයිස්ටර් සෝස්. තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. සෝයා සෝස් ටික. හරි. මම එකතු කරලා කැලිමිරිස් එකතු කරගත්තා. දැන් මම එකතු කරගන්නවා කරි පවුඩර් ටිකක්. තුන පාටි. හරි, තුන පාටි. බලන්න CVL සේර නිෂ්පාදනය කීයක් භාවිතා කරනවාද අපේ මේ කෑම එක තමයි රස කරන්නේ. අපි ඉස්ලාම් භාවිතා කරා CVL සේර මිරිස්. කැලි මිරිස් ටික. ඊට පස්සේ ගම්මිරිස්. ගම්මිරිස්. කරි පවුඩර්. ඊට පස්සේ අපි ලුණුත් එකතු කරා. ලුණුත් එකතු කරා. තමා රයිසින් ටෙක්ස්චර් එකතු කරලා යනවා. මුද්‍රස්ත. ෆ්‍රයිඩ් රයිස් එකකට. ඔව්. පයිනැපල් රයිස් එකකට. පයිනපලුයි ඉස්සොයි හැර ඉතින් තවත් එකක් එකතු කරගන්න යන්නේ මං. පිටතට. හරි. මං දැන් ඊළඟට බාස්මති රයිස් ටිකක් එකතු කරගන්න යන්නේ. මම කලින් මේක කුක් කරගත්තා. බාස්මති නැත්තම් ඉතින් කිරි සම්බ ගන්න පුළුවන්. පයිනැපල් ටික දැන් තමයි අපි එකතු කරගන්නේ රයිස් එක එකතු කරගත්තට පස්සේ. හරි, ඉතින් අපි හැමදාම වගේ අන්තිමට එකතු කරගන්නවා ලුණු කොළ ටික. දැන් ෂෙෆ් මේ කරලා තියෙන්නේ පයිනැපලයක් අරගෙන අන්නාසයක් අරන් දෙකට මැදින් කපලා ඒකේ ඇතුලේ තියෙන මදුල් ටික තමයි අපි මේ බත් එකට දාගන්නේ. බත් එකට එකතු කරා. ඒක විසිට් කරගත්තේ නැහැ. මේක නම් අපි එකතු කරගත්තා. හරි, ඉතින් රයිස් එකත් හරි. දැන් අපි ඊළඟකට යමු නේද? හරි. ඔන්න ඔය විදිහට තමයි අපි අපේ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නේ. CBL නිවසින්නේ සේරා. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. පසුබ නැවතත් එකතු වෙන්නේ CBL Sera Smart Kitchen සමගින්. ඔගන්ට පේනවා ඇති අපේ ෂෙෆ් හදපු පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් ලස්සනට ප්ලේට් කරලා තියෙනවා. දැන් අපි සූදානම් වෙලා ඉන්නේ අපේ දෙවෙනි ඩිෂ් එක හදන්න. ඒ ඩිෂ් එකත් වෙනස්ම විදිහට ෂෙෆ් අලුතෙන් හිතපු රෙසිපි එකක් තමයි අද දාසේ ඔයගලන්ට කියලා දෙන්නේ. ඒ තමයි hot butter soya meat. ෂෙෆ් කොහොමද අපි hot butter soya meat හදන්නේ? හරි, මම ඒක හදන්න කලින් මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයාලට කියන්න පුළුවන්ද මේ මොනවද කියලා? මම එතකන් මේකට ඕනි වෙන CBL ලංකා සෝයි පැක් එක අරන් එන්න. හ්ම්.
වාගතද? මොකක් හරි මුල් જાතිය. හරි. කොත්තමල්ලි හරි මිංචිය. හරි හැබැයි දෙකෙන් එකක් කියන්න ඕනේ. කොත්තමල්ලි? හරි. ආ. ඒ කියන්නේ අදත් ඔයාලට වැඩියෙන් හම්බ වෙනවා නේද රයිස් ටික? ඒකත් හොඳයි. මං කැමති ඒ ගේම් එකට. මේ ස්වාමීත් එක තමයි අද මම ගන්නේ. හොට් බටර් ස්වාමීත් එකට. අපි අද ගන්නේ ආ සීබේ ලංක සොයි දෙවිල් ඉස්සන් රසති සොයා මීට් එක. හරි. හොට් බටර් සොයා මීට් ටිෂ් එක හදාගෙන තවත් අමුද්‍රව්‍ය ඕනේ වෙනවා. බලමු ඒ මොනවාද කියලා. හොට් බටර් සොයා මීට් අවශ්‍ය ද්‍රව්‍ය බටර් තෙල් බිත්තර පාන් පිටි කෝන් ෆ්ලා ලොකු ලුණු ඉඟුරු සුදු ලුණු ලුණු කොළ බෙල් පෙපර්ස් චිලි පේස්ට් තක්කලි සෝස් සෝයා සෝස් කොත්තමල්ලි මුල් රටකජු වියලි මිරිස් සේරා නිෂ්පාදන අතරින් CPL ලංකා සොයි ඩෙවල් ඉස්සන් රසති සෝයා බීට් කැලි මිරිස් ලුණු අනුවම ස්වාමීට් එක තම්බලා තමයි ගත්තේ. කලින් මම මේකට ලුණු ටිකක් එකතු කරලා සාමාන්‍ය ගානට තම්බලා ගත්තා. දැන් මම යන්නේ මේක සීසන් කරගන්න. හරි. හයි. හරි. අපි ලුණු එකතු කරගත්තා. කැලිමිස් ටිකක් එකතු කරගත්තා. මම දැන් මේකට පිටර ටිකක් එකතු කරගන්න යන්නේ. පිටරයක් පිටර ටිකක්ද ෂෙෆ්? එකක්. එකක්. ආ කැලි 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 මම ඒකෙම ටිකක් තමයි එකතු කරගන්නේ තෙල් එකත් අපි රත් වෙන්න තියාගමු මම දැන් පාන් පිටි ටිකක් එකතු කරගන්නවා තවම කෝන් පිටි ටිකකුත් එකතු කරගන්නවා තිරුගු පිටි තිරුගු පිටි ඔන්න සනු හරි මම දැන් මේක ට්‍රයි කරගන්න යන්නේ එතකොට ෂෙෆ් අර දේවල් කොහකට දැන් තව ඉන්ග්‍රීඩියන්ට් ගොඩක් ඉතුරුයි අපි ඉස්සෙල්ලම මේක ට්‍රයි කරගෙන ඉමු ඊට පස්සේ මම ඉතින් මේකට හදා ගන්නවා සෝස් එකක් හොඳට බටර් අප් කරලා අපි පදින්න දාන්න පදින්න දාන්න සනු මට දෙන්න රතු පාට බෙල් පෙපර් එක. රතු පාට බෙල් පෙපර් එක. මේක දිම් තියනවා නම් එකතු කරගන්න පුළුවන්. හරි සනු. ඒකත් මම කපා ගත්තා. දැන් එහෙනම් අපි මේකට ඕන සෝස් එක හදාගමු. හැමදාම වගේ ඉතින් අපි තෙල් ටිකක් එකතු කරගන්නවා. ආ කලින් ඇහුවා නේද මේ ඉඟුරු නැද්ද කියලා. ඔව්. අරගෙන ආවා ඉඟුරු ටික. ආ. අය කියන්නේ පළවෙනියට අපි මෙතන බත් එක හදනකොට ෆ්‍රයිඩ් රයිස් එක හදනකොට ෂෙෆ් ඉඟුරු එකතු කරගත්තේ නෑ. ඒ අර තුනෙන් එක එක දැන් එකතු කරගත්තා. දැන් මස් සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මං ලුණු ටිකත් එකතු කරගන්නවා. තව මම එකතු කරගන්නවා රට කඩු ටිකක්. හා. ඔන්න මම දැන් අරවා කිව්ව මුල් ටිකත් එකතු කරගන්න. හා. දැන් මම එකතු කරගන්නවා වේලිච්ච මිරිස් ටිකක්. තව මම චිලි පේස්ට් ටිකකුත් එකතු කරගන්නවා. දැන් සනු මම මේකට බටර් ටිකකුත් එකතු කර ගන්නවා. පොඩ් බටර් කියද්දි ඉතින් බටර් ටිකක් තියෙන්න ඕනේ. අනේ වැරද්ද තියෙනවා.
සාමාන්‍යයෙන් අපි සෝසස් ටිකත් එකතු කරගන්නවානේ. අද මම එකතු කරගන්නවා තක්කාලි සෝස් ටික. තමයි එකතු කරගන්නවා. ඔයිසස්. නෑ. සෝයා සෝස්. සෝයා සෝස් ටික. දැන් මම එකතු කරගන්නවා අපි බැදගත් ස්වාමීත් ටික. ඊළඟට මම බෙල් පෙපර් ටික. තවමං ලුණු කොළ ටිකත් එකතු කරගන්නවා. ඌ ඒකෙන් තමයි අර රතු පාටයි කොළ පාටයි රත්තරන් පාටයි එකතු කරගන්න ගොඩක් ලස්සනයි. සනුමන් ලුණු ටිකත් අන්තිමට එකතු කරගන්නම්. අපි ස්වාමීට් එකටත් ලුණු එකතු කරගත්තා. මං හිතනවා මේකටත් අපිට ලුණු ටිකක් එකතු කරගන්න වෙයි කියලා. හරි සනු, ඉතින් අපේ හොට් බටර් ස්වාමීට් එකත් හරි. වමට ප්ලේට් එක දෙනවද මං ඔකට දාගන්නම්. හොට් බටර් සෝයා මීට් ඩිෂ් එක අපිට දැන් තියෙන්නේ ඩෙසර්ට් එක හදාගන්න. ඩෙසර්ට් එකට අපි හදාගෙන යන්නේ මැංගෝ කොකොනට් පුඩින් එකක්. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය, ඒ වගේම ඒකට අවශ්‍ය වෙන ප්ලේට්ස් අපි ගේන්න ඕනේ. එතකන් අපි යනවා කෙටි විරාමයකට. මේ CPS Sarah Smart Kitchen. CPL නිවසින්නේ සේරා. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. දැනන්නේ ඩෙසර්ට් එකක්. ඩෙසර්ට් එක තමයි මැංගෝ කොකොනට් පුඩින්. අපි කොහොමද මේක පටන් ගන්නේ? මේක පටන් ගන්න කලින් මම අරගෙන ඉන්නම් CBL සේරා කොකොනට් මිල්ක් එක. මම අරගෙන ආවා CBL සේරා real coconut milk. දැන් CBS era real coconut milk එක අවශ්‍ය ingredient එකක්. ඒ වගේ තව ingredients කීපයක් අවශ්‍ය වෙනවා. අපි බලමු අපේ mango coconut pudding එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. Mango coconut pudding. අවශ්‍ය ද්‍රව්‍ය. අඹ, වතුර, සීනි, corn flour, වියලි මිදි, almond, kaju, සේරා නිෂ්පාදන අතරින් පොල් කිරි. ඔබ ඔය දැක්කේ අද දවසේ අපි හදන ඩෙසර්ට් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඒ කියන්නේ මැංගෝ කොකොනට් පුඩින් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ෂෙෆ් ඉස්සල්ලාම මොකක්ද කරන්නේ? මං කිව්වා වගේ සනු මේක අපිට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මම මුලින්ම මේ ටික මේ භාජනෙට එකතු කරගන්නවා. හැබැයි මම ලිප පත්තු කරන්නේ නැතුව තමයි එකතු කරගන්නේ. හරි. මම මේකට මැංගෝ ටික එකතු කරගන්නවා. ඒ පියුරේ එක හදාගත්තේ කොහොමද? පියුරේ එක මම බ්ලෙන්ඩ් කරලා තමයි හදාගත්තේ. මම මේකට සීනි ටිකකුත් එකතු කරගත්තා. මේ මම එකතු කරගන්න යන්නේ කෝන් පිටි වතුරත් එක්ක මිශ්‍ර කරලා තමයි තියෙන්නේ. දැන් මේකත් එකතු කරගන්නවා. මේකට මම ආමන්ඩ් සීඩ් ටිකකුත් එකතු කරගන්නවා. මේ කපි තින් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. තව මම රේසින් ටිකකුත් එකතු කරගන්න. හොඳට ස්පැටි. මේ ඔක්කොම අපි එකතු කරගන්නේ ලිප ඔන් කරන්න නැතුව. ඔන් කරන්න නැතුව. තව මම කජු ටිකකුත් එකතු කරගන්නවා. ඒකත් පොඩියට කපලා තමයි එකතු කරගන්නේ. හරි. දැන් තමයි මම ලිප ඔන් කරගන්නේ. කොච්චර වෙලාවක් ෂෙෆෝම අපි සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ සාමාන්‍ය විනාඩි 10ක් විතර යන්න පුළුවන්. ඒක අපේ පදම එන විදිහට තමයි. හරි සනු, පදම නම් හරි. අර පොඩ කස්ටඩ් දෙයක්. අන්න හරි. ඉතින් අපේ ඩෙසර්ට් එකත් හදලා ඉවරයි. මම දැන් මේක දාගන්නම් කප් වලට.
මේක ටිකක් ලස්සන වෙන්න මේ කුඩින් රේසින් ටිකක් එකතු කරගන්න. කෙනෙක් අපි කැමති විදිහට ගානිෂ් කරගන්න. ගානිෂ් කරගන්න පුළුවන්. ගෙදර රටකජු තියෙනවා නම් ඒක උනත් අපිට ගන්න පුළුවන්. ඔන්නම තමයි අද දවසේ අපි හදන ඩිෂස් තුන අපි හැදුවේ. අපි ඉස්සෙල්ලාම හදාගත්තා අපි ගොඩක් රස ඒ වගේම ටිකක් වෙනස් විදිහේ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් එක. ඊට පස්සේ අපි හදාගත්තා CBL ලංකා සෝය සෝයා මීට් භාවිත කරලා හොට් බටර් සෝයා මීට් ඩිෂ් එක. ඩෙසර්ට් එක හැටියට ඔන්න අද දවසේ අපි හදාගත්තේ කොකොනට් මැංගෝ පුඩින් එක. අනේ දැන් අපි ලෑස්තිලා ඉන්නේ අපි හදපු ඩිෂස් තුන ගොඩක් ලස්සන්ට ප්ලේට් කරන්න. ෂෙෆ් අප් ප්ලේට් කර. අම රයිස් එක තියා ගන්නවා. රයිස් එක මෙතනින් තියාගත්තා. අපි දාගත්තා මෙතනට අපේ හොට් බටර් ස්වාමීට් එක ඩෙසර්ට් එක දෙපැත්තෙන් තියාගත්තා. මේ තමයි CBL සේරා අපේ gift box එක. මේක දිනා ගන්න නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ අපේ ෂෙෆ් අහන ප්‍රශ්නට නිවැරදි පිළිතුරු ලබා දෙන්න. පිළිතුරු ලබා දෙන්නේ කොහොමද කියලා මම තව ටිකකින් කියන්නම්. හැබැයි දැන් අපි අහලා දැනගමු අද දවසේ CBS Sera Smart Kitchen වෙතින් අපිට හම්බ වෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි ප්‍රශ්නේ තමයි CBL ලංකා සෝය එකේ තියෙන ඩෙවල් රේන්ජ් එකේ වර්ග 3 මොකක්ද? හරි සරලයි. CBL ලංකා සෝය ඩෙවිල්ඩ් සෝයා මීට් රේන්ජ් එකේ වර්ග 3 මොනවාද අපි මේ ගැන කතා කරා. අපි ඒ අතරින් එක වර්ගයක් භාවිත කරලා තමයි අද දවසේ අපි පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් කැදුවේ. ඔයගලන් දන්නවා නම් මේ ප්‍රශ්නට උත්තරේ ඔයගලන්ට කරන්න තියෙන්නේ සරල දෙයක්. ඔයගලන්ට දැන තියෙනවා CBL Sera Smart Kitchen Facebook පිටුවට. Facebook පිටුවට ගිහිල්ලා ඉස්සෙල්ලාම පිටුව ලයික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දකීවි පින් කරපු පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ ෂෙෆ් කිව්ව විදිහටම ඒ ප්‍රශ්නෙම ඉහළම තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඒ පෝස්ට් එකට ලයික් කරලා නිවැරදි පිළිතුරු කමෙන්ට් එකක් හැටියට දාන්න. ඒ අතරින් හරි කමෙන්ට්ස් තෝරලා 3 දෙනෙක්ව තෝරගන්න අපිට මේ CBL Sera gift pack එක gift කරන්න. හරිම සරල දෙයක් කරන්න තියෙන නේද ෂෙෆ්? ඕගොල්ලෝ හදිස්සියවත් අද දවසේ අපි මේ හදපු රෙසිපි එකේ පාට එකක් මිස් කරගත්තොත් බය වෙන්න එපා. ඔයගලන්ට පුළුවන් ටක් ගාලා අපේ Facebook page එකට යන්නේ තමයි CBL Sera Smart Kitchen Facebook page එක. අද එපිසෝඩ් එක විතරක් නෙමෙයි ඊට කලින් ආවච එපිසෝඩ්ස් උත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ smart tips, recipes මේ සියල්ලම ඔයගලන්ට අපේ Facebook පිටින් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඔයගලන්ට පුළුවන් TV දෙරන YouTube නාලිකාවෙනුත් අපිව නරඹන්න. පරණ එපිසෝඩ්ස්, මේ එපිසෝඩ්ස් ඒ වගේම අපේ එපිසෝඩ් එක නරඹන ගමන් අපි දෙන්නත් එක්ක උයන්නත් පුළුවන් ඔයගලන්ට. හරි. එහෙනම් අද දවසේ ගොඩක් රසවත් කනදායි ෆුල් මීල් එකක් කියලා දුන්න ෂෙෆ්ට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙත් මේ වගේ අලුත්ම අලුත් වෙනස්ම වෙනස් රෙසිපි එකක් අරගෙන ඔයාලා බලන්න. එතකන් මේ CBL Sera Smart Kitchen.